उपनेवत किसीरने तुलाव संवादे समगिंग अदाव साकच्छा करमी सिटिने विश्वेम विश्मेट पत्कले अति देवेंत जायग्राहने पिलिबंदव आरक्षकले कम गोटादे राजपक्ष मेतितुमा सहभागिवन प्रथम विद्युत माध्य साकच्छाव මේ අවස්ථාවේදී උපාලි මහත්මයා ලන්ඩන් වල සිට අපස් සමග සම්බන්ධ වෙන දුරකථනයේ උපාලි මහත්මයා ඔව් මම ගොඩක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට ප්‍රථමයෙන්ම මම අපි සතුටු වෙන්නේ මේ වීර සිංහල කටේ ජාතික ආරක්ෂක ලේකම්ගේ කටයුතු කරන එක මම කියන්න හැදුවේ යෝජනාවත් මොකද මම අවුරුදු සමානම දැක්කා එංගලන්තයේ සයින්ස් පත්තරේ साइंस पत्र इंकलन चिंता पुवत्ता पान दिनकता पुवत्ता पान एक वेडकर्म साउथ एशिया एडिटर जेरमी पेज एक नम जेरमी पेज साउथ ये साथिया पुराम अपे लंका उपनिबंध आर्टिकल या विशाल आर्टिकल या इस देखा दिनकता दिनपत करा एक हम आर्टिकल ले के मैं किया ने सिंगल बाउद्ध हमुदा हुआ अति क्रूर हमदा खेत दिमल जनता वजह पाउन मरण अति चापहा डाला लोकाम अंदम अर्धपत्र श्रीलंका निष्पादन लोकेम बोलते यूरोपे मंगल समर विदेश प्रभाकर प्रभाकर आरक्षण අපි ලංකාවට එන්න පුළුවන් ඒ නිසා කොහොම හරි ඔහුට අපේ ලංකාවට ඇතුල් වීමට නොදෙන විදිහට කටයුතු කරන්න ඒ කියන්නේ ඔහුට වීසා නොදෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලායි මම ගරු ලේකම්තුමාගෙන් කරුණාවෙන් ඉල්ලන මොකද ඔහු නාවොත් තවත් ඕනෙම දෙයක් වැඩි වෙන තාලෙ වත් තමයි අපිට विरुद्ध वैड करना आएगा ना अपने वक्तव्य वाले गुलंट इन्द्र दिनी में एक कम दें अपने दानवा में लांग काव्य तुलते ही मैं तो ना तेलपी संविधाने मुदाल दिया वाला में कुछ कोपमने बालपैमक करा वाला तीन आते केला तो आपके एक आगानो पुलवाम पीटर आता कोपमने मुदाल दिया वाला में एलटीटी संविधाने में මාධ්‍යවේදීන් පවා ඒ වගේම ඔය සමහර කෑගහන දේශපාලඥයන්ගේ දේශපාලන ව්‍යාපාරයන්හිදී පවා මුදල් යොදව බව අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. ඉතින් මේ මෙන්න මේ හේතුව නිසා චර මේ අවුරුදු 30ක් තුල වර්ධනය වෙච්ච මේ එල්ටිටි සංවිධානයේ මේ බලවේග ඔය ජාත්‍යන්තරයේ තව දුරටත් මේ වගේ තියෙයි මොකද මේගොල්ලන්ට මේක උහුලා ගන්න බැරි दया सिद्ध उन्हें आई थिंक नमूद एगोल्लांग मम हुदाकार दानवा वे जात्यंतर इन दिमल जनता वगिन सहन कोट साथ मे एल टी टी संविधान कमत्ता तीन आय निवे नमूद अर बलपैम निशा थमाई एगोल्लो मे बक मुदल दिन टेम फिल्म विवादी नमूद तें मेके थेरुमक नति भाव ඒගොල්ලන්ට වැටහිලා ගියාම මේ මුදල් දීම ක්‍රමයෙන් නැති වෙලා යනවා අපි දන්නවා හොඳාකාරවම මේ ඉස්ත්‍රාස්තවාදයේ පරාජය වීමේදී පරාජය වේගන යනකොටත් අර මුදල් එක්කව කිරීම වල ඒගොල්ලන්ට අඩුවක් දැනුණා ඒ වෙලාවට අවස්ථාවන් හිදී තමයි අර බොරු
ගක් පෙන්වන්න ගියේ තවමත් ඒගොල්ලෝ ජාග්‍රහණමයි කරනවයි කියන එක ඔය ඒගොල්ලන්ගේ වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රචාරය කරා මොකද මේ මුදල් මේ අඩුවක් තිබුණ නිසා ඉතින් මේ මේ ප්‍රභාකර නැති වෙලා මේ එල්ටීටි නායකින් නැති වෙලා මේ රට තුල මේ එල්ටීටි ත්‍රස්තවාදී පරාජයත් සමග මේ ජාත්‍යන්තරයේ තියෙන ඒවා මම අනුක්‍රමයෙන් නැති වෙලා යන්නට ඕන ඔබතුමා අර දැනගෙන ඉඳලා නිකන් ඉන්නේ නැහැ නේද ඒවට පියවර ගන්න අනිවාර්යයෙන්ම ඔව් අපි අනිවාර්යයෙන්ම පියවර ගන්න ඒ කට්ටියට අපිට එන්න දෙන්නේ නැහැ මෙහා ඒ වගේ අය ගැන අපි ලයිස්තුවක් තියෙනවා අපි ලයිස්තුව අනුව මෙහාට අත වශයෙන්ම මේ මේ රිපෝර්ට් කෙනෙක් හැටියට එන්නට ඕන නම් ඒගොල්ලන්ට කෙලින්ම ඇවිල්ලා මෙතන වීසා ගන්නට බෑ ඒගොල්ලෝ එහෙම්ම වීසා අරගෙන ඉන්නොත් මෙහෙට ආවම වීසා දෙන්නේ මේ සංචාරකෙක් හැටියට විතරයි සංචාරක වශයෙන් ආවොත් ඒගොල්ලන්ට මේ රපෝට් කිරීම වගේව කරන්නට බෑ නමුත් ඒ අයගේ ලයිස්තුවක් අපි ළඟ තියෙනවා මේ ගුවන්තොට පොලේ හිමයි කෙනෙක් ඇතුල් වෙන්න ආවොත් අපි ඇතුල් වෙන්නට දෙන්නේ නැහැ මේ අය ගැන විමසිල්ලෙන් ඉන්නේ මෙහි අය විමසිල්ලෙන් ඉන්නේ ඔව් जयग्रहण लागने अलिमंकट किल पामंकड़ी ඒ ලේකම් තුමනි මේ අපේ රටේ කැක්කුමක් තියෙන මේ අපේ රටේ ශ්‍රී ලාංකීය ලේ තියෙන මේ කිසිම කෙනෙකුට කටක් කරලා මෙවැනි ඌ වචන කියන්නට පුළුවන්ද තොප්පිගල මුදා ගත්තාම ඇතමින් කිව්වේ තොප්පිගල කියන්නේ කැලයක් කියලා ඇතම් උදවිය කිව්වා මේ කාන්තාරයක් මුදා ගත්තා කියලා ඉතින් ඇතමුන් කිව්වා මේක මේ මේ එක්සත් ජාතික පක්ෂයේ සමයේදී රැකලා දුන්න දේ ලබාගෙන දුන්න දේ තමයි මේ නැවත ලබාගෙන තියෙන්නේ කියලා මේ අවලාද ගණනාවක් මේ දේශපාලනඥයන් කිව්වා. මේ අවලාද වලට අපි දන්නවා අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා සැලුනෙත් නැහැ, ඔබතුමා සැලුනෙත් නැහැ, ත්‍රිවිධ හමුදාපති වරුන් පොලිස්පතිතුමා මේ කිසිදු රණවිරුවෙක් සැලුනේ නැහැ. ඕන්න ඔවුන්ගේ ගමන ගියා. හැබැයි ජනතාව බලන් ඉන්න මේ දේශපාලනඥයෝ දිහා. නෑ ඒක තමයි ඇත්තටම අර සුධර්මන් මුලින්ම කියපු කතාවේ වැදගත්කම තියෙන අර ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ පළවෙනුවත් රට දෙවෙනුවත් රට තුන්වෙනුවත් රට කියන එක. දේශපාලඥයෙක් වුණොත් දේශපාලනයට පිවිසෙනවා නම් මේ රටේ වගකීමක් බාරගන්න ඉන්න නායකයෙක් ඉන්නවා නම් ඒ අයගේ යුතුකම තමයි පළමුව රට දෙවෙනුව රට තුන්වෙනුව රට කියන එක. මොකද මේ වගේ අය පළමුවත් මම දෙවෙනුවත් මම තුන්වෙනුවත් මම කියන විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ රට දෙකට කැඩුනත් කමක් නැහැ ප්‍රභාකරන් එක රාජ්‍යයක් තියාගත්තත් කමක් නැහැ මට බලයට එන්න පුළුවන් නම් ඕන දෙයක් උනාට කමක් නැහැ කියන මේ සුළු තැකීම කරගෙන මෙවැනි ප්‍රකාශ කරනවා දේශපාලකෙක් වුණාම ඒගොල්ලන්ට ජනතාව ඉදිරියට යන්න වෙනවා ඒ ගිය අවස්ථාවේදී ජනතාව ගේ නිසි පිළිතුරු මේගොල්ලන්ට ලබා දෙයි මෙවැනි දේවල් කියපුවාට